අයිබෝන් සුබ දැසනක් කියලා ප්‍රාර්ථනා කරනවා. දවසේදීත් වනිතා වරුණ නරඹන ඔබ සියලු දෙනාටම හැමදාමත් වගේ අද දවසේදීත් ඔබට අවශ්‍ය කරන විශේෂම කාන්තාවන්ට අවශ්‍ය කරන දේවල් අපේ වැඩසටහන් තුළින් ඔබ වෙත ගෙනෙන්න අපි සූදානම්. හැමදාමත් වගේ අද දවසේදීත් අපි සුවිශේෂී චරිතයකට ආරාධනා කළා. විශේෂයෙන්ම සමාජයට ආදර්ශමත් චරිතයකට අපි ආරාධනා කළා අපේ මැදිරියට. ඈත් සමගිනුයි අද දවසේදී අපි අපේ වැඩසටහන මේ ආකාරයෙන්ම ආරම්භ කරන්නට සූදානම් වන්නේ. ඇය මම මේ විදිහට හඳුන්වා දෙන්නම්. ඇය රංගන ශිල්පිනියක්. තවත් වෙටක සමාජ මෙහෙවරක නිරත කාන්තාවක්. මිෂෙල් දිල්හාරා, ආයිබුවන් සුබ දැසනක් කියලා ප්‍රථමයෙන්ම අපේ වැඩසටහනට පිළිගන්න. ආයිබුවන්, අපි දන්නවා අපේ සමාජයේ අපිට විවිධ පුද්ගලයන් මුණ ගැසෙනවා. මේ පුද්ගලයන් මුණ ගැසෙද්දී අපිට පුළුවන් නම් ඔවුන්ගේ ජීවිතෙන් යම් කිසි හෝ ආදර්ශයක් අපේ ජීවිතයට ලබා ගන්නට මම හිතනවා. ඒ තුළින් අපි අපේ ජීවිතයේ සාර්ථකත්වයට ළඟාවන්නට අපිට අනිවාර්යයෙන්ම හැකියාවක් ලැබේවි. ඉතින් මිෂෙල්, අද දවසේදී අපි ඔබ සම්බන්ධ කරගන්නට සුවිශේෂී හේතුවක් තිබෙනවා. මං ඔබව හඳුන්වනවා සම්මාන ලාභිනියක් කියලා. එහෙම කියන්නත් හේතුවක් තිබෙනවා. මම හිතනවා අපේ සාකච්ඡාව අපි ඒ විදිහට ආරම්භ කරමු. මොකක්ද මේ සම්මානය? කොයි ආකාරයෙන්ද ඔබට මේ සම්මානය හිමිවන්න? අපි මේ පසුබිම පිළිබඳව කතා කරමු. 2018 වසරේදී දකුණු ආසියානු තරුණ සමුළුවේ රටවල් 80ක් නියෝජනය කරලා දකුණු ආසියානු තරුණ සමුළුව පැවැත්වුණා. ඉතින් එතනදී ඒෂියා ඉන්ස්පිරේෂන් අවාර්ඩ් 2018 කියන අවාර්ඩ් එක මට ලැබුණා සමාජ සේවය වෙනුවෙන්. ඒ පළවෙනි අවාර්ඩ් එක. සහ ඊට අමතර 2019 වසරේ ලෝක තරුණ සමුළුව පැවැත්වුණා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී. ඉතින් ඒක ඒ අවෝඩ් එක මට හම්බුනේ නැෂනල් යූත් ඓකන් අවෝඩ් එක. ඒක පොතට සහ පොතේ සංකල්පයට තමයි අවෝඩ් එක හම්බුනේ. හොඳයි. ඔබ කෘතියක් රචනා කරනවා. සමාජ අදෘශ්‍යමානතාව මිත්‍යාවක් නොව එය සත්‍යයක්. කොහොමද හිතෙන්නේ මම පොතක් රචනා කරන්නට ඕන? කොහොමද මේ අදහස ඇති වෙන්නේ? මේක ඇතන පොතේ නම ඒක මම ඉංග්ලිෂ් වලින් තමයි මුලින්ම ලිව්වේ. 2019 වසරේ තමයි මම ඒක රිලීස් කරේ. ඉන්ටර්නැෂනල් රිලීස් එකක් කරේ. ඒක සෝෂල් ඉන්විසිබිලිටි ඉස් නොට් ඒ ෆික්ෂන්, ඉට් එක්සිස්ට්ස්. ඒ කියන්නේ සමාජ අදෘශ්‍යමානතාවයේ මිත්‍යාවක් නොවේ පවතිනක් කියන එක. ඉතින් සමාජ අදෘශ්‍යමානතාවය කියන්නේ දෙමව්පියන්ගේ රැකවරණය හිමිවීම නිසා ළමා නිවාසවල ජීවත් වෙන, බලාගන්න කවුරුත් නැතුව වැඩිහිටි නිවාසවල ජීවත් වෙන වැඩිහිටියෝ, කාත් කවුරුත් නැතුව තනියම සිටින පුද්ගලයන් සහ සමාජය විසින් එයාලා වෙන් වෙලා යන හැඟීමක් ඇති වෙන ඕනම කෙනෙක් සමාජ අදෘශ්‍යමානතාවයට ගොදුරු වෙනවා. ඉතින් මෙයාගේ අදිසිභාවය තමයි සමාජ අදෘශ්‍යමානතාවය කියන්නේ. ඉතින් මේක අවුරුදු 4ක රිසර්ච් එකකින් මම ලියපු බුක් එකක්. හොඳයි. ඉතින් මේ කෘතිය නිසාවෙන් තමයි ඔබට මේ වගේ සම්මානයක් හිමි වෙන්නේ. ඉතින් පවුලෙන් ඔබට කොයි වගේ සහයෝගයක්ද ලැබුණේ මේ වගේ කාර්යාවයක් කරන්නට? පවුලෙන් මට මුල ඉඳලාම ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ වෘත්තිය පැත්තෙන් ගත්තත්, මගේ අධ්‍යාපනය පැත්තෙන් ගත්තත්, මගේ අම්මා තාත්තා තමයි මගේ හැමදේම පිටිපස්සේ ඉන්නේ. ඉතින් එයාලගේ සහයෝගය මට හැමදාමත් ලැබෙනවා. මගේ අම්මා තාත්තා, නංගිල දෙන්න, ඒ හැමෝගෙම. හොඳයි. දැන් මිෂෙල්, පසුගිය දින කිහිපේ පුරාවටම සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් ප්‍රචාරණය වෙනවා ඔබ සමාජ මෙහෙවරක් හිටු කළා කියලා. ඉතින් විශේෂයෙන්ම සමාජයේ විශාල වශයෙන් මේ කතාබහකට ලක් වෙනවා. මොකක්ද මේ සමාජ මෙහෙවර? අනිවාර්යයෙන්ම බලන් ඉන්න කාන්තාවන්, ඔබ, අපි සියලු දෙනාම බලාපොරොත්තුෙන් ඉන්න මොකක්ද මේ සමාජ මෙහෙවර කියලා දැන කියා ගන්නට. මෙහෙම පටන් ගන්න. අද ඇත්තටම අපි ජීවත් වෙන්නේ ගොඩාක් කාර්යබහුල සමාජයක. අපි කොච්චර සමාජයත් එක්කද වැඩ කරන තැන, වැඩ කරන ආයතනයත් එක්ක කොච්චර බද්ධ වෙලාද කියනවා නම්, අපිට දවසක කෝල්ස් කොච්චරක් එනවද, මැසේජස් කීයක් එනවද, හදිසියකට නිවාඩුවක් ගන්නවත් බැරි තත්ත්වයක් තියෙන. එච්චරටම අපි ප්‍රෙෂර් වෙලා ඉන්නේ. ඉතින් ඔහොම කාලයක් ගිහිල්ලා වයස අවුරුදු 50-55 වෙනකොට ගොඩක් වෙලාට අපේ සිද්ධ වෙන හියුමන් සිස්ටම් එකේ සිද්ධ වෙන දෙයක් තමයි කල්පනා කිරීමේ ශක්තිය අඩු වෙනවා, ඇස්පෙනීමේ දුර්වලතා ඇති වෙනවා, කන් ඇහිමේ දුර්වලතා ඇති වෙනවා. ඉතින් මේ හැම දෙයක් එක්කම අපි ස්ලෝ වෙනවා. ඉතින් මේ ස්ලෝ වීමත් එක්ක ගොඩක් කලාවට ආයතනයේ අපි කරන ප්‍රොජෙක්ට්ස් ටික ටික ස්ලෝ වෙන්න ගන්නවා කියලා ඒ ආයතනයට දැනෙන්න පටන් ගන්නවා, සමාජයට දැනෙන්න පටන් ගන්නවා. අපිව තවදුරටත් ඒ අපි කරන ජොබ් එකට ෆිට් නැහැ කියලා එයාලට දැනෙන්න පටන් ගන්නවා.
ඉතින් ඒකට ලෝකේ ක්‍රමවේදයක් හදලා තියෙනවා රිටයර්මන්ට් කියලා එකක්. ඉතින් අවුරුදු 55 වෙනකොට අපි රිටයර් වෙනවා. රිටයර් වෙනවා කියන්නේ ඇත්තටම මොකද්ද? රිටයර් වෙනවා කියන්නේ අපි වෙනුවට අපිට වඩා කල්පනා කිරීමේ ශක්තිය, තීරණ ගැනීමේ ශක්තිය වැඩි, දුවල පැනලා වැඩ කරන්න පුළුවන් කෙනෙක්ව එතනට රීප්ලේස් කරන එක. ඉතින් මෙතන රීප්ලේස් කරන එක නෙමෙයි ප්‍රශ්නේ. රීප්ලේස් කරන එක හොඳයි. මොකද කොහොමත් කාලයක් යද්දී ඒක ජෙනරේෂන් එකෙන් ජෙනරේෂන් එකට ඒක යන්න ඕනේ. නමුත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ කෙනෙක් විශ්‍රාම ගියාට පස්සේ එතනින් පස්සේ මොකද්ද තියෙන ක්‍රමවේදය කියලා. ඉතින් අවුරුදු 55 වෙනකොට ගොඩක් වෙලාවට රිටයර් සමහර අයට සමහර ආර්ථිකයෙන් ශක්තිමත් අය ගොඩක් වෙලා රිටයර්මන්ට් ප්ලෑන්ස් හදාගෙන ඉන්නවා. නමුත් ගොඩක් වෙලාවට අනිත් අයට විශ්‍රාම ගියාට පස්සේ ක්‍රමවේදයක් නැහැ. සාමාන්‍යයෙන් මම විශ්වාස කරන විදිහට මිනිස්සෙක් කියන්නේ ජීවත් වෙන්න පර්පස් එකක් තියෙන්න ඕනේ. යම්කිසි හේතුවක් තියෙන්න ඕනේ. ඉතින් දැන් ගෙදර ගත්තත් පුතා උදේ පාන්දර නැගිටලා දඩිබිඩි ගාලා ලෑස්ති වෙලා බ්‍රීෆ් කේස් එක අරගෙන වැඩට යනවා. ළමයි ටික ලෑස්ති වෙලා ඉස්කෝලේ යනවා. අම්මා එකත් එක්ක බිසි වෙලා ඉන්නවා. ඉතින් මෙයාලා ගොඩක් වෙලාවට මේ අම්මලා තාත්තලා තනියම පැත්තකට වෙලා ඒක බලන් ඉන්නවා. එයාලට පර්පස් එකක් නැති වෙනවා විශ්‍රාම ගියාට පස්සේ. පර්පස් එකක් නැහැ කියන්නේ එයාලට එතනින් එහාට ගමනක් එයාලට පේන්නේ නැහැ කියන එක. එතකොට මොකද වෙන්නේ? ටික කාලයක් ගියාට පස්සේ එයාලා උත්සාහ කරනවා එයාලගේ යාළුවෝ මුණ ගැහෙන්න යන කතා කරන්න, එයාලත් එක්ක කාලය ගත කරන්න. මොකද අවුරුදු ගානකට පස්සේ ජීවිතේ පළවෙනි පාට ඒ වගේ නිදහසක් එයාලට ලැබෙන. ඒ නිදහස භුක්ති විඳින්න කැමති එයාලා. නමුත් එතන ප්‍රශ්නයක් ඇති වෙනවා. ගොඩක් වෙලාවට 55 60 වෙනකොට එයාලගේ සම වයසේ යාළුවෝ ගොඩක් වෙලාවට මෙලොව අතහැරලා ගිහිල්ලා වෙන්න පුළුවන්. නැත්නම් විදේශ ගත වෙලා ඉන්න පුළුවන්. කවුරුත් නැති නිසා වැඩිහිටි නිවාසවල ඉන්නවා වෙන්න පුළුවන්. ගෙදර තනි වෙනවා. ඉතින් මේ තනිකම මෙතන තනිකමත් එක්ක හිස් බවක් ඇති වෙනවා. මෙතන මේ හිස් බව හිස් බවෙන් තමයි සෝෂල් ඉන්විසිබිලිටි කියන සබ්ජෙක්ට් එක එන්නේ. මම කතා කරන සබ්ජෙක්ට් එක. ගොඩක් වෙලාවට ප්‍රශ්නේ තියෙන්නේ මේ වැඩිහිටියෝ ගෙවල් වල තනි වෙන්නේ ඒ ගෙදර සමාජිකෙන් ලොකු පිරිසක් ඉද්දි. ගොඩක් වෙලාවට එයාලගේ කාර්යබහුලත්වය නිසා එයාලගේ ඉස්සරහා ඉන්න කෙනාව මග ඇරෙනවා. එතනදී තමයි මේ පුද්ගලයාගේ සමාජ අදෘශ්‍යමානතාවය ඇති වෙන්නේ. ඉතින් ඒකට පිළිතුරක් විදිහට තමයි මම පහුගිය අවුරුදු 4 පුරාවටම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඇන්ටනෙට් පෙරේරා මහත්මිය සහ තිලින ධනුෂ්ක අබේවික්‍රම මහතා සහ විශේෂඥ වෛද්‍ය පරක්‍රම වර්ණසූරිය මහතා සමඟ රිසර්ච් එකක් කරා. ඉතින් ඒ රිසර්ච් එකෙන් පස්සේ මම පොතක් ලියනවා සමාජ අදෘශ්‍යමානතාව මිත්‍යාවක් නොවේ පවතිනක් කියලා. සෝස් එකක් විදිහට කොහෙන් හරි පටන් ගන්න ඕන හින්දා. ඉතින් මේ පොතත් එක්කම මම රිලීස් කරනවා තියරි එකක්. තියරි එක තමයි තියරි ඔෆ් ඕල්ටර්නේටිව් සෝෂල් කොග්වීල් කියන එක. ඉතින් මේ තියරි එකේ කන්සෙප්ට් එක ගැන චුට්ටක් කිව්වොත් අපි ගත්තොත් උදාහරණයක් විදිහට අපි පුංචි කාලේ අපි හැදෙන්නේ අපේ අම්මා තාත්තා එක්ක. නමුත් අවුරුදු 2-3 වෙද්දි ඔන්න අපි සෙල්ලම් කරන්න පටන් ගන්නවා. කෝම් පිට්ටු හදන්න පටන් ගන්නවා. හැංගි මුත්තම් කරන්න, අල්ලන සෙල්ලම් කරන්න පටන් ගන්නවා. ඉතින් අපේ දෙමව්පියන්ගේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක ගොඩක් වෙලාවට එයාලත් මේක අතපසු වෙනවා. එයාලත් එක්ක සෙල්ලම් කරන්න අමාරු වෙනවා. එතකොට දෙමව්පියන් මොනවාද කරන්නේ? එයාලා ඒ ළමයිව සමාජගත කරන්න මොන්ටසෝරියට දානවා. එතනදී යන අපිට මුණ ගැහෙනවා අපි විදිහට සම විදිහට හිතන තවත් පිරිසක්. යාළු වෙන්න යාළුවෝ ඉන්න, තරහ වෙන්න යාළුවෝ ඉන්නවා, සෙල්ලම් කරන්න යාළුවෝ ඉන්න, එතන වෙනම සමාජයක් හැදෙනවා. ඉතින් ඒ කන්සෙප්ට් එකම තමයි මම මේ මනුෂා නවරත්න සමග මේ කන්සෙප්ට් එක අරගෙන කමියුනිටි සෙන්ටර් එක හරහා මේක ගේන්න උත්සාහ කරා. ළමයෙක්ව මොන්ටසෝරියට දාලා සමාජගත කරනවා වගේ මේ කමියුනිටි සෙන්ටර් එක හරහා ප්‍රදේශයේ සිටින තනි වෙච්ච විශ්‍රාමික වැඩිහිටියන් 100ක් එක තැනකට ගේන්න පුළුවන් වෙනවා. එතකොට ඒ වගේ තනි වෙච්ච කමියුනිටි සෙන්ටර් එකට එන ප්‍රජා මධ්‍යස්ථානයට එන හැම විශ්‍රාමික වැඩිහිටියෙක්ම තනියෙන් එන්නේ. නමුත් මෙතනට ආවහම 100ක් 200ක් එයාලත් එක්ක ඉන්නවා. එයාලුත් යාළුවෝ ඇති වෙනවා. එයාලා වගේ සම විදිහට හිතන අය ඇති වෙනවා. මුණ ගැහෙනවා.
ඔන්න ආයි පර්පස් එකක් ඇති වෙනවා යාලට. ඉතින් මේකත් එක්ක අපි මාසයක් විතර වෙනවා දැන් මේක ඕපන් කරලා මේකත් එක්ක රිසර්ච් කරගෙන ගිහාම අපි දැකපු දෙයක් තමයි ඉස්සරට වැඩිය දැන් තිබ්බ ප්‍රශ්නේ චුට්ටක් අඩු වෙලා තියෙනවා. මොකද ඉස්සර වගේ පුතා වැඩට යනවා දුවලා චූටි ළමයි ඔක්කොම ඉස්කෝලේ යනවා. දැන් මෙයාලත් ලෑස්ති වෙනවා කමියුනිටි සෙන්ටර් එකට යන්න. ඉතින් එතන අලුත් සමාජයක් ඇති කරන්න මේ පවතින සමාජ චක්‍රයට අමතරව තවත් සමාජ චක්‍රයක් නිර්මාණය කරන්න තමයි හරහා උත්සාහ කරේ. ඉතින් මෙතනදී මේ වැඩිහිටියන්ට මේක ප්‍රජා මධ්‍යස්ථාන උදේ 8 ඉඳන් 5 වෙනකන් තමයි විවෘත කරලා තියෙන්නේ. ඉතින් මේ හරහා යාලට අලුත් යාළු මුණ ගැහෙන්න පොත් කියවන්න බණ පොත් කියවන්න දාන් අදින්න කැරම් ගන්න යාලගේ මානසික සුව වෙනුවෙන් නිර්මාණය කරපු එකක්. ඉතින් හොඳයි අපි තව බොහෝ දේවල් කතා කරන්න තිබුණා මිෂෙල් ඔබත් සමගින් ඊට මත්තෙන් අපි සූදානම් වනිතා වරුණ තුලින් කෙටි විරාමයක් සඳහා යොමු වන්නට. සමාජයේ අපිට ගොඩක් වෙලාවට අමතක වෙන මාතෘකාවක් තමයි මේ වැඩිහිටියන් කියලා කියන්නේ. අපෙන් වෙනට ඕන යුතුයකම් අපෙන් වෙනට ඕන වගකීම් මේ සියල්ල අපිට කාලයක් ඇදී අමතක වෙනවා. ඉතින් ඒ යලි මතක් කරගන්න මම හිතනවා දවසේදී අපි මේ වැඩසටහන ඔබට අනිවාර්යයෙන්ම මහඟු අත්වැලක් වෙනවා නොඅනුමානයි. ඉතින් අපි අද දවසේදී සම්පාදෙන් කතා කරන්නේ මිෂෙල් දිල්හාරත් සමගින්. මිෂෙල් ඔබ සමාජ මෙහෙවරක නිරත කාන්තාවක්. ඔබට කොයි ආකාරයෙන් අභියෝගද නිර්මාණය වෙන්නේ මේ වගේ සමාජ සත්කාරයක් කරද්දී? විශේෂයෙන්ම ඔබ කාන්තාවක් වුණාම සමාජය තුළ යම්කිසි තෙරපීමක් යම්කිසි ප්‍රහාරයක් එල්ල වෙනවා මේ වගේ දෙයක් කරද්දී. ඉතින් ඔබට කොයි ආකාරයේ අභියෝගද මෙම සමාජ මෙහෙවර ඉටු කරද්දී එල්ල වුණේ? අපි ඒ පිළිබඳව කතා කරමු. ඔව් පළවෙනි දේ තමයි මම මේ කටයුතු කරන්නේ මගේ රංගන ශාස්ත්‍රයත් එක්ක. ඉතින් රංගන ජීවිතයයි මේ සමාජ මෙහෙවරයි ඒ මගේ අධ්‍යාපන කටයුතු තුනම මම බැලන්ස් කරගෙන කරන්න ඕනේ. ඉතින් මෙහෙම ඒකට ඒක තමයි මගේ පළවෙනි චැලෙන්ජ් එක. අනිත් එක තමයි මේ ප්‍රජා මධ්‍යස්ථානය කරගෙන යනකොට අපිට විවිධ අභියෝග එල්ලුණා. මොකද පළවෙනි දේ තමයි මේක තාම පරීක්ෂණ මට්ටමේ තියෙන නිසා දැන් මේ ප්‍රජා මධ්‍යස්ථානය විවෘත කරාට මේ විශ්‍රාමික වැඩිහිටියන්ව මෙතනට ගෙන්නන එක. මොකද විශේෂම කාරණේ තමයි මේ විශ්‍රාමික වැඩිහිටියෝ මේ වගේ තනි වුණාම ගොඩක් කලාවට යාලා විවිධ රෝගවලට ගොදුරු වෙනවා. ඩිප්‍රෙෂන්, ඇන්සයිටි වගේ රෝගවලට. ඉතින් ඒ වගේ කෙනෙක්ව ඒ වගේ කෙනෙක් පුරුදු වෙලා ඉන්නේ ගොඩක් වෙලාවට ගේ ඇතුලේ ඉන්න මුල්ලකට වෙලා ඉන්න. ඉතින් මේ වගේ අයව එළියට ගන්දි චුට්ටක් අපහසුතාවයට පත් වෙනවා. මොකද එයාලගේ මනස හදලා තමයි අපි යාලව ගෙන්නන්න ඕනේ. ඉතින් එවැනි අභියෝග අපිට තිබ්බා මේ ප්‍රජා මධ්‍යස්ථානය විවෘත කරද්දී. නමුත් මම කියන්න ඕනේ මේ හැම දෙයක්ම අපිට මට කරන්න පුළුවන් උනේ මේක පිටිපස්සේ ගොඩක් අය හිටියා සහයෝගය ලබා දෙන්න. මනෝෂා නවරත්න, ඒ වගේම ධනුෂ්ක ක්ලාක් මේ ප්‍රජා මධ්‍යස්ථානයේ ඔහු ඒකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න, ඒ වගේම පසිඳු මදුරංග. ඉතින් මේ ප්‍රජා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක විදිහට ගණේවත්ත පුරාණ බෝධිමළු විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය පණ්ඩිත වරාදල විමල බුද්ධ ස්වාමීන් වහන්සේ තමයි කටයුතු කරන්නේ. ඉතින් උන්වහන්සේ යටතේ තමයි මේ ප්‍රජා මධ්‍යස්ථානය විකරගෙන යන්නේ. ඉතින් මේ හැමෝගෙම සහයෝගය තියෙනවා මේ ප්‍රජා මධ්‍යස්ථානයක වැඩ කටයුතු කරගෙන යද්දි. ඉතින් ඒ හැමෝගෙම සහයෝගය තියෙන නිසා ඒ ටීම් වර්ක් එක තියෙන නිසා අපිට ගොඩක් ලේසි වුණා මේ දේ කරගෙන යන්න. ඉතින් ඒ උන්වහන්සේගෙත් ලොකු සහයෝගයක් අපිට ලබා දුන්නා. මේ ප්‍රජා මධ්‍යස්ථානයේ මාසෙට දෙසරයක් බණ දේශනාවක් තියෙනවා. ඉතින් උන්වහන්සේ ඇතුළු තවත් ස්වාමීන් වහන්සේලා ගොඩ දෙනෙක් මේකත් එක්ක සම්බන්ධ වෙලා හිටියා මේ බණ දේශනාවල් වලදී. ඒ වගේම තමයි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා රජරට විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රවර්ධන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දුමින්ද ගුරුගේ මහතාව මතක් කරන්න ඕනේ. ඉතින් මේ ප්‍රජා මධ්‍යස්ථානයත් එක්ක ඔහු සම්බන්ධ වෙලා ඉන්නවා මාසෙට දෙවරක් වැඩසටහනක් කරන ඔවුන්ගේ මානසික සුවය වෙනුවෙන්. ඉතින් අපිට බාධා එනවා. ඉතින් මේ හැම එකක්ම මේ හැම අභියෝගයක්ම ජය ගන්න පුළුවන් මේ හැමෝගෙම උදව්ව සහ සහයෝගය තියෙන හින්දා. අනිවාර්යයෙන්ම
ඕනම හොඳ දෙයක් කරති බාධා යනවා. ඉතින් ඒ සියල්ලන්ටම නොබියව මුහුණ දෙමින් ඉදිරියට යන්න පුළුවන් නම් මම හිතන්නේ එයයි විය යුත්තේ. ඉතින් මේ පිළිබඳව අපි තවත් බොහෝ දේ කතා කරන්න සූදානම්. ආරාධනා කරන රැඳෙන වනිතාවන් සමකින් අපි සූදානම් කෙටි විරාමයකට යොමු වන්නට. සමාජයේ බොහෝ දෙනෙක්ට අමතක වෙන මේ වැඩිහිටියන්ට සැලකීම කියන මාතෘකාව පිළිබඳව අදවසේදී අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්නේ. මිෂෙල්, අපි මේ විදියට කතා කරෝ, දැන් ඔබ රංගන ශිල්පිනියක්. අපි දිනෙන් දින දියුණු වන ලෝකයේ රටක් විදියට අපි හැඳින්නුවත් සාම්ප්‍රදායික මතිමතාන්තර දරන පුද්ගලොත් තවමත් අපි අතර නැතුවාම නොවේ. ඉතින් කෙනෙක්ට හිතෙනට පුළුවන් ඔබ රංගන ශිල්පිනියක් නිසාවෙන් තමන්ගේ ජනප්‍රියත්වයේ උදෙසා මේ වගේ සමාජ මෙහෙවරක් ඔබ නිරත වෙනවා කියලා. මේ පිළිබඳව ඔබගේ අදහස මොකක්ද? මම සමාජ සේවා කටයුතු කරන්න පටන් ගත්තේ මට වයස අවුරුදු 15දී. මම රංගන ශාස්ත්‍රයට එන්නේ අවුරුදු 20දී. ඉතින් මම හිතන්නේ ජනප්‍රිය වෙන්න මේක මේ සමාජ සේවා කටයුතු කරනවා නම් මම හිතන්නේ මම එක ෆීල්ඩ් එකට ආවට පස්සේ මම ඒ දේ කරන්න ඕනේ. නමුත් මම මේක අවුරුදු 15 ඉඳන් ටික ටික මම මේ සබ්ජෙක්ට් එක සෝෂල් ඉන්විසිබිලිටි නැත්නම් සමාජ අදෘශ්‍යමානතාවය ගැන කතා කරන්න පටන් ගත්තා. සහ මෙවැනි දෙයකින් මම හිතන්නේ නැහැ ජනප්‍රිය වෙන්න අවකාශය තියෙනවා කියලා. එහෙම ජනප්‍රිය වෙනවා නම් ඒක ගොඩක් හොඳයි. මොකද යම්කිසි කෙනෙක් කරන දෙයකින් ඉන්ෆ්ලුවන්ස් වෙලා තමයි අපිත් කරන්න පටන් ගන්නෙ. නමුත් එහෙම ජනප්‍රිය වුණොත් මේ මෙවැනි දේවලින් ජනප්‍රිය වෙනවා නම් ඒක ගොඩක් හොඳයි. හැබැයි නමුත් මම හිතන්නේ නැහැ සමාජ සේවාවක් කරලා කෙනෙක් ජනප්‍රිය වෙන්න පුළුවන් කියලා. නමුත් මේ කලින් කිව්වා වගේ මම සමාජ සේවයේ වැඩවලට නිරත වෙන්න පටන් ගත්තේ මට වයස අවුරුදු 15දී. දැන් මම රංගන ශාස්ත්‍රයට ඇවිල්ලා අවුරුදු 2.5ක් වෙනවා. වයස අවුරුදු 20දී තමයි රංගන ශාස්ත්‍රයට ආවේ. දැන් නිවසේ සිට අපේ නරඹන ප්‍රේක්ෂකින් කැමති ඇති ඔබත් සමගින් මේ සමාජ මෙහෙවරට ඔවුන්ගේ දායකත්වයක් ලබා දෙන්න, ඔවුන්ට හැකියාවක් තිබෙනවද ඔබත් සමගින් එකතුව මේ සමාජ මෙහෙවරට දායකත්වය ලබා දෙන්න? අපි මේ පිළිබඳවත් මතක් කරන්නට මේක අවස්ථාවක් කරගමු. ඔව්, මේක මේ අපේ ප්‍රජා මධ්‍යස්ථානයත් එක්ක මේ වැඩ කටයුතු වලට සහ මේ වැඩිහිටියන් සම්බන්ධ මේ වැඩ කටයුතු වලට කැමති ඕනම කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ මේ ප්‍රජා මධ්‍යස්ථානයේ නම සෙනෙහස් අරණ. මේක තියෙන්නේ ගණේවත්ත පන්සලේ ඉස්සරහා. ඉතින් මේකත් එක්ක සම්බන්ධ වෙන්න කැමති ඕනම කෙනෙක්ට පුළුවන්. මම සමාජ ජාල FB Facebook එකේ ඉන්නේ මිෂෙල් දිල්හාර කියලා. එහෙම නැත්නම් දුරකථන නැමතුමක් හොදීලා මගේ කන්ටැක්ට් නම්බර් එක 0777394888. ඉතින් ඒ දුරකථන අංකය හරහා වුණත් සම්බන්ධ වෙන්න පුළුවන් කැමති ඕනම කෙනෙක්ට. හොඳයි. ඉතින් ඇත්තටම ඔබව ප්‍රශංසාවට ලක් කළ යුතුයි කාන්තාවක් වශයෙන් මම. මොකද ඔබ ඔය වයසේදී මේ කරන මේ සමාජ මෙහෙවර ඇත්තටම සමාජයට ලොකු ආදර්ශයක්, විශේෂයෙන්ම කාන්තාවන්ට ලොකු ආදර්ශයක්. මොකද අපෙන් ගිලිහෙන ඒ මනුස්සකම නැවත අපිට මතක් කර දෙන්නට පුළුවන් නම් මේ වගේ දෙයකින් මම හිතනවා එය අපේ ජීවිතය නැවත වරක් ඉදිරියට හරිගස්සගෙන පවත්වාගෙන යන්නට හොඳම අවස්ථාවක් කරනවා නුවණුමානයි. මිෂෙල්, අවසාන වශයෙන් මම ඔබකින් දැනගන්නට කැමති ඔබේ කලා ලෝකයේ තොරතුරු ඉදිරියේදී කොයි ආකාරයෙන්ද, මොන වගේද ඉදිරියට ඔබ ඔබේ කලා ශාස්ත්‍රයේ කටයුතු කරන්නට බලාපොරොත්තු වෙන්නේ? දැනට මම නාට්‍ය 4ක රංගන කටයුතු දායක වෙලා ඉන්නවා. ඉතින් ඒ වැඩ කටයුතුත් එක්ක තිරගත වෙන ටෙලිකාස්ට් වෙන නියමිත ටෙලි නාට්‍යයක කිසා කියලා ඒ ටෙලි නාට්‍යෙත් වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් ඒ ටික තමයි රංගනයේ පැත්තෙන්. හොඳයි. දැන් සමාජයේට ඔබට දෙන්නේ යම්කිසි පණිවිඩයක් තිබෙනවද වනිතා වර්ණ? මේ වෙලාව ඔබට අපි වෙන් කරනවා සමාජයේ කාන්තාවන්ට යම්කිසි පණිවිඩයක් දෙන්නට තිබෙනවා නම් එය ඔබට දැන් මතක් කරන්නට හැකියාවක් තිබෙනවා. අපි මේ ජීවත් වෙන කාලය තුළ අපිට කරන්න පුළුවන් ප්‍රමාණය අපි ඉපදිලා ඉපදෙන මොහොතේ ඉඳලා අපි මැරෙන තුරා අපිට කරන්න පුළුවන් දේවල් කරන්න පුළුවන් කාලයක් තියෙනවා. ඉතින් ඒ කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න ඕනේ. සහ විශේෂයෙන්ම කියන්න ඕනේ අපි අතරම අපේ සමාජයේ ඉන්නවා අපිට පේන්නේ නැති පුද්ගලයන් බොහෝ දෙනෙක්. ඉතින් වැඩිහිටියන් හෝ වේවා මේ වගේ විශ්‍රාමික වැඩිහිටියන්, තනි වෙච්ච වැඩිහිටියන් ලංකාව විතරක් නෙමෙයි ලෝකේ පුරාම ඉන්නවා. ඉතින් වැඩිහිටියෝ විතරක් නෙමෙයි ආබාධිත අය සහ අපි අතරම ඉන්නවා ගොඩක් අය.
ඉතින් අපිට නොපෙනෙන ගොඩාක් අය ඉන්නවා. ඉතින් මං මට දෙන්න පුළුවන් මට කියන්න පුළුවන් චූටි දෙයයි අපි අතරම ඉන්න මේ අයව හඳුනා ගන්න උත්සාහ කරන්න. ඉතින් අපිට හැකි පමණින් හැකි විදිහට එයාලට උදව් කරන්න පුළුවන් වෙයි. හොඳයි, ඉතින් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපිත් සමගින් එකතු වුණාට මිෂෙල් දිල්හාරා ඔබට. ඉතින් අද දවසේදී අපි වැඩසටහනේ මම හිතනවා කාන්තාවන් වශයෙන් ඔබට යමක් අනිවාර්යයෙන්ම ලබා ගන්නට හැකිවනට ඇති. ඉතින් මම ඔබ කලින් සඳහන් කර ඔබ රංගන ශිල්පිනියක්, ඒ වගේම සමාජ මෙහෙවරක නිරත කාන්තාවක් කියලා, ඒ වගේම ඔබ ගායන ශිල්පිනියක් කිව්වොත් නිවැරදි. ඉතින් අද දවසේදී වනිතාවන් වැඩසටහන මිෂෙල් දිල්හාරාගේ ගීතයකින් නිමාවට පත් කරන්නට අපි සූදානම් වන්නේ. ප්‍රාර්ථනා කරනවා ලබන සතියේදීත් හමු වෙන බලාපොරොත්තු වෙනුයි. අද දවසේදී අපි මේ ආකාරයේ වනිතාවන් නිමාවට පත් කරන්නේ. ඔබට සුබ සතියන්තයක් වේවා. වැහිදිය මහිම තෙමුවට බිම තෙමන්නේ වැහි විතරද? රෑ අහසේ තරු තිබුණට තරු තියන්නේ රෑ විතරද? විහඟුන් පෙම් ගී ගැයුවට ගී කියන්නේ උන් විතරද? මට නුඹ විතරක් ගුණාට නුඹට ඉන්නේ මං විතරද? රෝස පතක කවිලිව්වේ සුවඳ තිති තියාගන්න, මේ විදිහට ගී කැයුවේ ඉන්න තැනක දී ඇහෙන්න. මේ විදිහට ගී ගැයුවේ ඉන්න තැනක දී ඇහෙන්න. රෑ අහසේ තරු තිබුණට තරු